අපේ කලා ශේත්‍රයේ කාතරත් අතිශයින්ම ජනප්‍රිය කවුරුත් ආදරය කරන දක්ෂ ස්වරූපී රංගන ශිල්පිනියක් තමයි මාදිනි මල්වත්තගේ කියලා කියන්නේ. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ අලුත්ම කලා කටයුතු ගැන තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. ඔබ අලුත් වැඩකට සිහින දකින්නවා කියලා ආරංචි. ඉතින් ඒ ගැන කතා කරමු නේද? ඔව්, ඇත්තටම අධ්‍යක්ෂණයේ පැත්තට යොමු වෙන්න ලොකු ආශාවක් මගේ හිතේ තියෙනවා. ගොඩ දෙනෙක් මගෙන් අහනවා මාදිනි නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද කියලා. ඉතින් නැතුවම නෙමෙයි, ඒක මගේ හීනයක්. ඒ වගේම තමයි මේ දිනවල වේදිකා පිටපතක් හොයමින් ඉන්නවා. නිකම් නිර්මාණයක් කරන්නම් වාලිකයාට වැඩක් නැහැ. අද බහුතරයක් රංගන ශිල්පී නිර්මාණ කරන්නේ ඔවුන්ගේ වැඩ පෙන්වන්න. ඉතින් නිර්මාණ නැති වුණාම ඔවුන්ම නිර්මාණ කරලා ඔවුන්ම රඟපානවා. ඉතින් ඔබත් ඒ ගොන්නට වැටෙයිද? මට නිර්මාණ නම් ඕනේ තරම් තියෙනවා. දවස ගන්න නිර්මාණ වලින් ආරාධනා එනවා. ඉතින් ඔය කියන විදිහට නිර්මාණ වලින් නම් අඩුවක් නැහැ මට. මම අදටත් හොඳ නිර්මාණ වල වැඩ කරනවා. මම අධ්‍යක්ෂණය කරලා මම රඟපෑවොත් මාව හසුරවන්නේ කවුද? ඉතින් මගේ නිර්මාණ වල මම ශිල්පීන් හසුරවන්න ඕනි. ඒ වගේම තමයි ඉතින් වැඩ දෙකක් කරලා අනා ගන්න මම කැමති නැහැ. එහෙමනම් නිර්මාණ අධ්‍යක්ෂණය නොකර මේ විදිහට වෙනත් නිර්මාණ වලට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. මේ දවස්වල ඔබේ කලා කටයුතු කොහොමද? මදුර චවනිකා, කැලණි පාලම, ගජමන් පුවත, බක්මහ අකුණු, බෙරහඬ කියන වේදිකා නාට්‍යවල මේ දිනවල වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි හුස්මක් තරමට නාට්‍ය මේ දවස්වල විකාශනය වෙනවා. ওই විදිහට තමයි ඉතින් මගේ කලා කටයුතු මේ දවස්වල සිද්ධ වෙන්නේ. දවස ගානේ වේදිකාවට විවිධ කතා එනවා. හැබැයි දවසින් දෙකෙන් ඒ නිර්මාණ දැක ගන්න නැහැ. ඒ තිතින් එදා ඉඳන් ඔබ රඟපෑ වේදිකා නාට්‍යවලට අදටත් හොඳ ඉල්ලුමක් තියෙනවා නේද? මම කලින් කියපු විදිහට කැලණි පාලම, මදුර චවනිකා, ගජමන් පුවත කියන නාට්‍ය ඒ කාලේ කඩේම නාට්‍ය විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නිර්මාණවලට අලුත් පරම්පරා වුණත් හරිම කැමති. ඈත පිටිසර ගම්වල ඉඳලා ප්‍රේක්ෂකයෝ කොළඹට එනවා මේ නාට්‍ය රස විඳින්න. පෙර පරම්පරාවත් ඒ විදිහටම ඒ නාට්‍ය කලාව හොඳට වින්දා. මේ නිර්මාණකරුවන් මේ නිර්මාණ කලේ සැලසුම් සහගතව බුද්ධියට වගේම හදවතට කතා කරන්නයි මේ නිර්මාණ හැදුවේ. අලුත් පරපුරත් වේදිකාවට ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වුණාට ඔවුන්ගේ නිර්මාණ ඉදිරියට ගෙන යෑම ශක්තියක් නැහැ. මේට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් වැදගත්. ඒ වගේම තමයි ටෙලි නාට්‍ය චිත්‍රපටවල තියෙන සැලකිල්ල වේදිකාවට නැහැ. වේදිකාවට කුඩම්මගේ සැලකිල්ල තමයි දැන් ලැබිලා තියෙන්නේ. තාක්ෂණයේ දියුණු වීමත් එක්කම නිර්මාණ කලාව දියුණු මට්ටමකට ගියත් ගුණාත්මක මට්ටමින් පිරිහීමක් දකින්න තියෙනවා නේද? ඔව්, වෙනස්ම ලෝකයක් එක්ක හැමදේම වෙනස් වෙලා තියෙනවා. දැන් තාක්ෂණයේ පැත්තෙන් බවා දියුණුයි. පුංචි කාලේ අපි දැක්කේ ගෙදර දුරකථනය විතරයි. ඒත් දැන් දරුවේ කතේ ජංගම දුරකථනය අනිවාර්ය වෙලා. ඒ වගේම තමයි ඒ කාලේ ලියු පෙම්හසුන් දැන් ඉන්න ළමයි ලියනවා තියා දන්නේවත් නැතුව ඇති. හැමදේම තාක්ෂණයට බැඳිලා ආකල්ප ඇසුරු කරන සමාජය අනිත් පැත්තට පෙරලිලා. ඉතින් මම කියන්නේ තාක්ෂණයේ දියුණුයි නම් එයින් බුද්ධියට ප්‍රයෝජනවත් වැඩක් ගත්තොත් පිරිහීම නැති කරගන්න පුළුවන්. කලා විතරක්ම නෙමෙයි මේ හැම අංශයක්ම අගාධයට වැටිලා තියෙන්නේ. මේ කාලේ රැල්ලක් කියලා ඔහේ යන්නම් වාලි ගිහින් හරියන්නේ නැහැ කියලායි ඇයි අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.